भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उत्कट्टे सुरमिच्छन्ति मन्त्रेषु अकुतूहलम् पियञ्च अन्नपानम् हि अत्ते जाते अति गौरवणीय अति पूजनीय अपट अवसराय अपे उदगम सुमंगल अपे हामुद्रण हां से वर प्रमुख पूजनीय वंदनीय महासंगरत्ने अवसर सदावंत सत्पुरुष पिन्नतुनि अद बदाद दवस अपे मित्ता विहारे जातक कथा धर्मदेशनाव सिद्ध करण दवस इदिं මේ වෙනකොට අපි පිළිවෙලින් ජාතක කතා 91ක් දේශනා කරලා තියෙනවා. අද දේශනා කරන්නේ 92 වෙනි ජාතක කතාව. ඉතින් මේ වෙනකොට ඇත්තටම ජාතක කතා 92ක් දේශනා කරලා තියෙනවා. ජාතක පොතේ 92 වෙනි ජාතකය තමයි අද කියන්නේ. මොකද එක ජාතක කතාවක් ඉස්සරහා ජාතක කතාවකුත් අපි දවසක් දේශනා කළා. ඉතින් අද ජාතක කතාව මහාසාර ජාතකය. මහාසාර කියන ජාතකය තමයි අද අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම වැදගත් ජාතක කතාවක්. බොහෝ කරුණු රාශියක් අපට මේ ජාතක කතාව තුළින් දැනගන්න පුළුවන්. මොකද මේ ජාතක කතාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න සමයේ. ඉතින් ඒ කාලෙදී මේ ජාතක කතාව දේශනා කරන්න හේතු වුණේ අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ ආරම්භ කරගෙන. ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හාමුදුරන් වහන්සේ හැටියට බොහෝ තනතුරු දරමින් කටයුතු කරපු හාමුදුරු නමක්. ඉතින් සවැත්නුවර අපි දන්නවා මේ රජ කම් කළේ කොසල් මහරජුරු. කොසල් මහරජුරුවන්ට අන්තපුර ස්ත්‍රීන් හිටියා. මේ අන්තරපුර ස්ත්‍රීන් කල්පනා කරනවා අපි බොහෝම දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ. ඒ වගේම අපට පිරිපුන් ඇස් කන් ආසාදිය තියෙනවා. හොඳ ඇස් කන් ආසාදිය තියෙනවා. ඒ වගේම අපි මේ හොඳ ජීවිතයක් සැපවත් ජීවිතයක් ගත කරනවා. හොඳ ඇස් කන් ආසාදිය තියෙනවා කියලා කියන්නේ එකෙන් එක්තරා පැත්තකින් අදහස් වෙනවා අපි හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතයකුත් ගෙනොත් හොඳ ජීවිතයක්. හොඳ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්ගේ දුබලත්වයේ උපදිනේකොට හොඳ මනුෂ්‍යාත්මයක් නෙමෙයි. මේව මනුෂ්‍යාත්මභාවයක් ලැබුවත් අපි දැන් කොසල් මහරජුරුවන්ගේ අන්තප්පුර මේ ස්ත්‍රීන් හැටියට කටයුතු කරන්න ඉඳලා අපි නිකන් හරියට පෙට්ටි එක දාලා හිර වෙලා වගේ ඉන්නේ. මොකද අපට කැමති විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහන්න බෑ. මොකද රජ පෙළපති, රජ මාලිගාවේ ඉන්න රාජ බිසවුන් හැටියට කටයුතු කරන අයට නොයේක් නීති රීති තියෙනවා. ඉතින් ඒ නිසා අපට එහෙම කටයුතු කරන්නත් බෑ. අපට කැමති විදිහට ඕනෑ ඕන විදිහට දත් පැන් පූජා කරන්න යන්න විදියකුත් නැහැ. ඒවා ලොකු වැඩපිළිවෙළවල් කළ යුතු දේවල්. අපට බණ අහන්නත් නැහැ, ධර්මය ඉගෙන ගන්නත් නැහැ. හැබැයි අපට කෑම බීම සම්පත් තියෙනවා නේද? ඉතින් අපි කොහොම හරි ධර්මය ඉගෙන ගමු, බණ අහමු කියන මේ සාකච්ඡාවට ඇවිදිලා මේ අත්තප්පුර මේ කාන්තාවන් රජතුමාට ප්‍රකාශ කරනවා, මහරජතුමනි අපිට මේ බුදුහාමුදුරන් වහන්සේගෙන් හාමුදුරු නමකින් ඒ හාමුදුරු නමකින් බණ අහන්න ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව සලසලා දෙන්නයි කියන. කොසල් මහරජුරුවත් ඒකට කැමති වුණා. මොකද කොසල් මහරජුරුවත් කැමති නැහැ මේ කාන්තාවන් මේ බුදුහාමුදුරුවෝ ළඟට නිතර පාරි නැත්නම් යවන්ට වන්ට එක ප්‍රශ්න මතුවෙන කාර්යයක් නිසා. ඒ නිසා මොකද කළේ, මේ කොසල් රජුරුවත් මේකට බොහොම කැමති වෙලා මේ බුදුහාමුදුරන් වහන්සේගෙන් හාමුදුරු නමක්
මේ ආරාධනා කළ දෙන්නම් බණහන්ටත් ධර්මශ්‍රවණය කරන්ටත් කියලා මේ ප්‍රකාශ කළා. මේ කාන්තාවන්ගෙන් අහනවා, ඔගොල්ලෝ කැමති කොයි හාමුදුරුවෝ? අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නවා නේද? සැරියුත් මුගලන් හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය තව නොඑක් විදිහ අගතනතුරු ලබපු විචිත්‍ර ධර්ම කතික හාමුදුරුවරු වැඩ ඉන්නවා. එමේ අය අතරින් ඔගොල්ලෝ කැමති කොයි හාමුදුරුවන්ගෙන් බණ අහන්නද, කොයි හාමුදුරුවන්ගෙන් ධර්මය ඉගෙන ගන්නද කියලා. එතකොට මේ කාන්තාවන් මේ ස්ත්‍රීන් මේ බුදු මේ කල්පනා කළා කියනවා, මේ අපට ආනන්ද හාමුදුරන් වහන්සේ ලබලා දෙන්න, උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයි එහෙම කියලා ප්‍රකාශ කළයින් පස්සේ මේ මේ කොසල් රජුරුව මේකට කැමති වෙනවා. එහෙනම් මෙහෙම කාලයක් ගත වෙනවා. එක දවසක් කොසල් මහරජුරුව උයන් කෙළියට යන්න සූදානම් වෙලා උයන් පල්ලට කියනවා, උයන් රකින්න එක්කෙනාට කියනවා උයන් උයන පිරිසුදු කරන්නයි කියලා. මෙයා උයන පිරිසුදු කරනවා. ඒ අතරතුර දකිනවා උයනේ එක ගහක් යට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා මේ උයන් පල්ලා කොසල් මහරජුරුවන්ට ගිහිල්ලා කියනවා, මේ මහරජතුමනි, බුදුහාමුදුරන් වහන්සේ වැඩලා උයනේ ගහක් මුල වැඩ ඉන්නවා. රජුරෝ කල්පනා කරනවා, එහෙනම් බොහොම හොඳ අවස්ථාවක්, යන්න ඕනේ බුදුහාමුදුරන් වහන්සේ දකින්න කියලා. මේම බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕනේ කියලා මේ අලංකාර රථ වලින් සැරසිලා රථයෙන් ගමන් කරන්න වන්තර ගිහිල්ලා, ඊට පස්සේ පයින් දොර යන ගමනේ බුදුහාමුදුරන් වහන්සේ ළඟට යනවා. එහෙම යනකොට මේ කොසල් රජුරෝ දකිනවා බුදුරජාණන් වහන්සේ ළඟ එක උපස්ථායකෙක් ධර්ම සාකච්ඡා කරමින් ඉන්නවා. බුදුහාඳුරන් වහන්සේගෙන් බණ අහමින් ඉන්නවා. එතකොට මේ කොසල් රජුරෝ නතර වෙලා කතා කර කල්පනා කරනවා, බුදුහාමුදුරුවෝ ළඟට විලාම බණ අහමින් ඉන්න කෙනා නරක කෙනෙක් වෙන්න බෑ, හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඒසා කොහොම වුණත් මම බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕනේ කියලා හිතලා මේ කොසල් මහරජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. දැන් මේ ඉන්නේ රටේ මහරජුරුව. රටේ මහරජුරුව යම් තැනකට එනකොට සාමාන්‍ය පුච්චලයෝ ඉඳගෙනම ඉන්නේ නැහැ. නැගිටලා ආචාරශීලී වෙලා පෙරට ගිහිල්ලා රජුරුව තනියම නිසා පිළි අරගෙන කටයුතු වැඳලා නිදනොයේ කටයුතු ගොඩක් තියෙනවා. නමුත් මේ බුදුහාමුදුරන් වහන්සේ ළඟ හිටපු උපාසක මහත්තයා, මෙයා හඳුන්වන්නේ චත්තපාණී කියලා. ඉතින් චත්තපාණී කියන මේ උපාසක මහත්මයා කල්පනා කරනවා, මං ඉන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ. මේ කොසල් රජුරු රජකම් කරන්නේ මේ රටට විතරනේ, මේ මගධ දේශයට විතරයි, මේ රටට විතරයි. නේද? කොසල ජනපදයට, මගධ දේශයට නෙමෙයි, කොසල ජනපදයට විතරයි. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ එහෙම නෙමේ, බුදුරජාණන් වහන්සේගේ බලය, ශක්තිය, වචනේ බලය විතරක් කෝටි ලක්ෂයක් සක්වල කරා පැතිරිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ රජ වෙලා ඉන්නේ මේ මනුපොළු මහත් සක්වලටම. නිසා මම බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නකොට කොසල් රජුරුවන්ට එහෙම කරුපුම්මන් දක්වන්ට යන්න ඕනේ නෑ කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙනම බණහමින් හිටියා. එයින් මේ නිසා මේ කොසල් රජුරාට පුංචි අමනාපයක් ඇති වුණා. මොකද කොසල් රජුරුව බුදුහාඳුර ළඟට දැන් ඇවිදිලා එතනින් වාඩි වෙලා ඉන්නවා. මේ තමන්ගේ අතවැසි, තමන්ගේ රටේ සාමාන්‍ය මිනිස්සේ ගරු බුහුමන් දැක්වේ නැහැ. සාමාන්‍ය සිතිවිල්ලක්. මේ කොසල් රජුරාන්ට අමනාපයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ මේ කොසල් රජුරුවන්ට අමනාප සිතක් ඇති වුණා කියලා. එහෙම අමනාප සිතක් ඇති වුණා කියලා දැනගත්තාම බුදුරජාණන් වහන්සේ මේක දැකලා මේ උපාසක මහත්තයා, නැත්තම් මේ චත්තපාණී පිළිබඳව, චත්තපාණී කියන්නේ අනාගාමි භවයට පත් වෙන කෙනෙක්. චත්තපාණී කියන්නේ චත්ත කියන්නේ කුඩේනේ, නිතරම කුඩියක් අතේ තියාගෙන නේද? අපිට නම්
අපේ ලංකාවේ නම් නිතරම කුඩේ කිහිල්ල ගහගෙන යන්නේ කවුද කියලා අපිට මතක් වෙනවනේ නේද? ඉතින් මේ විදිහට මේ ඡත්තපාණීත් නිතරම කුඩියක් අතේ තියාගෙන ඉන්නේ. දැන් සමහර අය ඉන්නවනේ දකින්නවනේ සමහර අය ගමන් බිමන් යනකොට කුඩි අවුවට වැස්සට මේ වයින් බීරෙට කුඩියක් අරගෙන යනවා. ඡත්තපාණීත් ඒ වගේ. ඉතින් මේ ඡත්තපාණී උපාසක මහත්මයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරජතුමනි, මේ උපාසක මහත්මයා බොහෝ ඇසුරු පිළිවෙත් තැන් තියෙන කෙනෙක්, බොහෝ ධර්ම කරුණු දන්න කෙනෙක්, ඒ වගේම මෙයා බොහොම උගත් කෙනෙක්, ධර්මයේ පිළිබඳව උගත් කෙනෙක්, ධර්ම කරුණු දන්නවා, ඒ වගේම ඉගෙනගෙන තියෙනවා, ඒ වගේම මෙයා කාමයේ නොයලුන පුච්චලෙක්. කාමයේ නොයලුනා කියලා කියන එකකින් අදහස් කරන්න මෙයා අනාගාමි භාවයට පත් වුණා. අනාගාමි භාවයට පත් වෙනකොට කාමරාගය, පටිගය කියන සංයෝජන දෙකත් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් ප්‍රහීණ වෙනවා. එතකොට දස සංයෝජන ධර්මයන් අතරින් සංයෝජන ධර්ම පහක්ම ප්‍රහීණ කරපු පුජ්‍යලයෙක් තමයි මේ ඡත්තපාණි කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඡත්තපාණිව හඳුන්වලා දෙනවා මෙයා කාමයේ නොඇලුන පුච්චලේ. සමයා බොහොම ගුණවත් කෙනෙක් කියලා මේ බුදුරජාණන් වහන්සේට ඡත්තපාණී පිළිබඳ කොසල් රජුරන්ට බුදුරජාණන් වහන්සේ ඡත්තපාණී පිළිබඳව කරුණු විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ටික අහගෙන ඉඳලා සතුටු වෙලා මේ ඡත්තපාණීට ප්‍රකාශ කරනවා, රජ්ජුරුව ප්‍රකාශ කරනවා, ඔබට යම් කරුණක් යෙදුනොත් මාව මුණගැහෙන්න, මාරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව මුණගැහෙන්න කියලා මේ ඡත්තපාණීට කුසල් මහරජ්ජුරුව ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරලා කුසල් රජ්ජුරුව බුදුහාමුදුරන් වහන්සේට වන්දනා කරලා ආපහු වඩිනවා. මේ ආපහු යනවා, මේ ආපු කාරණා ටික අවසන් කරගෙන. ඉතින් මෙහෙම මේ ගිහිල්ලා මේ එක දවසක් බුදුරජාමේ කුසල් මහරජ්ජුරුව තමන්ගේ ප්‍රසාදයේ උඩුමහල් තලයේ, කියන්නේ රජමැදුරේ උඩුමහල් තලයේ සී කවුළුවක්, ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය ජනෙලියක් කියන්න, විවෘත කරගෙන මේ පාර දිහා බලාගෙන, නැත්තම් නගරේ දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට කොසල් රජුව දකිනවා ඡත්තපාණි පාරේ යනවා. එන් කොසල් රජුවන්ට එතකොට මතක් වෙනවා අර විසෝරුගේ ඉල්ලීම. ඒ නිසා මේ කොසල් රජුව කල්පනා කරනවා මේ ඡත්තපාණි උගත් කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක් කියලා බුදුහාමුදුරන් වහන්සේ ප්‍රකාශ කළානේ. ඒ නිසා මෙයා කැඳවලා මේ අපේ අන්තපුර ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරවන්න ඕනේ, ධර්මයේ උගන්වන්න ඕනේ කියලා කල්පනා කරලා ඡත්තපාණීව රජවාසලට ගෙන්නලා මේ කාරණේ ප්‍රකාශ කරනවා. එතකොට ඡත්තපාණී ප්‍රකාශ කරනවා, මහරජතුමනි, ඊට මම සුදුස්සෙක් නෙමෙයි. මේ රජවාසල මේ අන්තපුර ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරන්න සුදුසුම භික්ෂුන් වහන්සේලා. ඉතින් මහරජතුමනි, ඒ භික්ෂුන් වහන්සේලා කැඳවගෙන මේ හාමුදුරුන්ට ධර්ම දේශනා කරවන්නයි කියලා කොසල් රජුට මතක් වෙනවා. එතකොට අර අන්තපුර ස්ත්‍රීන්ගේ ඉල්ලීම මොකද්ද? ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවානේ. ඉතින් ඊට පස්සේ දවසක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මේ ආනන්ද හාමුදුරන් වහන්සේට මේ විදිහට අන්තපුර ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරවන්න වඩම්මන්ට අවසර දෙන්නයි කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට ආරාධනේ පිළිගෙන ආනන්ද හාමුදුරන් වහන්සේට පවරනවා මේ අන්තපුර ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරන්නයි කියලා. බුදු ආනන්ද හාමුදුරුව ඒ තරම් ජනප්‍රියයි නේද? බුදුරජාණන් වහන්සේ එකතැනකදී ආනන්ද හාමුදුරන් වහන්සේ ගැන දේශනා කරනවා ආනන්ද හාමුදුරුව හරියට සක්විති රජ කෙනෙක් වගේ කියලා. සක්විති රජ කෙනෙක් ළඟට ගියාම දකින්නකොටම පැහැදිලිවයි කියනවා. ඊළඟට සක්විති රජුරු එක්ක කතා කරනකොට
කතාව අවසන් කරන්නට හිතෙන්නේ නැහැ. දිගටම කතා කරන්නට හිතෙනවා. සක්විති රජ්ජුරුව කතාව නතර කළොත් එහෙම කතා කරන එක අනේ අපිට තව ටිකක් කතා කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ආනන්ද හාමුදුරුවොත් මෙන්න මේ විදිහයි කියලා බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට දේශනා කරනවා. මේක විශේෂයෙන් සඳහන් වෙනවා පරිනිර්වාණ සූත්‍රයේදී. මේ කරුණ මේ විදිහට මේ බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ආනන්ද හාමුදුරුවන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ අගතනතුරු රාශියක් ලැබපු හාමුදුරුවනක්. අවිට බොහෝම ප්‍රසිද්ධ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ කියලා. ඒ වගේම ආනන්ද හාමුදුරුවන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළපු සියලුම ධර්මයන් දරාගත්තේ. 84,000ක් ධර්මස්කන්ධයන් දේශනා කරන්නේ. මේ 84,000ක් ධර්මස්කන්ධයන්ම දරාගත්තේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. නේද? ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ තාපැත්තකින් බහුශ්‍රුතයි. බහුශ්‍රුතයි. ධර්ම භාණ්ඩාගාරිකයි, බහුශ්‍රුතයි. නේද? ඒ වගේම අග්‍ර උපස්ථායකයි. ඒ වගේම සිහිය අය අතරිනුත් මේ ආනන්ද හාමුදුරුවෝ අග්‍රයි. ඉතින් මේ විදිහේ කරුණු රාශියකින් අග්‍රස්ථානය ලැබපු කෙනෙක් තමයි කවුද? ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ඉතින් ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දැන් පවරනවා කොසල් රජුරුවන්ගේ අන්තපුර ස්ත්‍රීන්ට ධර්ම දේශනා කරන්න. ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ ධර්ම දේශනාව සඳහා වඩිනවා. ඒ අයත් බොහෝම කැමැත්තෙන් බණ අහනවා. වගේම ධර්මය ඉගෙන ගන්නවා. මේ විදිහට ටික කාලයක් ගත වුණා. එක දවසක් ආනන්ද හාමුදුරුවෝ මේ කොසල් රජුරුවන්ගේ රජමාලිගාවට වඩිනකොට එතන මහා නොසන්සුන් ස්වභාවයක් තියෙනවා. මොකද එදා කොසල් රජුරුවන්ගේ වටිනා මැණිකක් නැති වෙලා. ඒ නිසා කොසල් රජුරුවන් ඇමතිවරුන්ට අණ කළා තියෙනවා මේ මැණික මේ රජමාලිගාවේ මේ ඇතුළත මාලිගා පරිශ්‍රයේ ඇතුළත ඉන්න අය පරීක්ෂා කරවන්න. ඒ අයට පිටතට යන්න නොදීම පරීක්ෂා කරවන්නයි කියලා මේ කොසල් රජුරුව ඇමතිවරුන්ට නියෝග කරනවා. දැන් රජුරුවන්ගේ මැණිකක් නේ. ඒ නිසා මේ ඇමතිවරු හැම දිනාගේම ප්‍රශ්න කරනවා. නේද? ඇමතිවරු ප්‍රශ්න කරනකොට නිකම්ම ප්‍රශ්න කරන්නේ නැහැ නේද? ටිකක් නැහැ කියලා කියනකොට සරකල්ලා නේද? ඒ නිසා මේ අන්තපුර ස්ත්‍රීන් අතාරින්නෙත් නැහැ. එයාගෙනුත් ප්‍රශ්න කරනවා. නිසා මේ අය එදා දවසේ බොහෝම කනස්සල්ලෙන් හිටියේ. මේ නිසා ආනන්ද හාමුදුරුවෝ මොකද මේ කනස්සල්ලෙන් ඉන්නේ? එතකොට මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවා. හද මෙන්න මේ විදිය සිද්ධියක් තිබෙනවා කියලා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ අන්තපුර බිසෝවරුන්ට ප්‍රකාශ කරනවා. හොඳයි, එහෙමනම් කලබල වෙන්න එපා. මම ප්‍රශ්නේ විසඳන්නම්. එහෙනම් ප්‍රශ්නේ විසඳන්නම් කියලා මේ අය හිත සංසුන් කරවලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ වඩිනවා කොසල් මහරජු ළඟට. කොසල් මහරජු ආනන්ද හාමුදුරුවන්ට ආසනයක් පනවලා මිටි ආසනයක කොසල් රජු වාඩි වෙලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේට වන්දනා කළා. වාඩි වෙලා ඉන්නවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ අහනවා, මහරජතුමනි, ඔබතුමාගේ මැණිකක් නැති වුණාද? වටිනා මැණිකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ ඇතුළත ඉන්න සියලු දෙනා මම පරීක්ෂා කරනවා මැණික සොයාගන්න. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, මහරජතුමනි, ඉතින් හොරකම් කරලා තියෙන එක්කෙනයිනේ. ඇතුළත විශාල පිරිසක් ඉන්නවනේ. මේ හැම දෙනාම හරිම අපහසුවකට පත් වෙනවා. හරි භීතියකට පත් වෙනවා. බය වෙනවා. ඇයි? කවුරු අල්ලගනීද කියලා දන්නේ නැහැ හොරා හැටියට. ඒ නිසා මේක මේ මම විසඳන්න උපායක් කියලා දෙන්නම්. කොහොම විසඳන්න එපා කියලා රජුට ප්‍රකාශ කරනවා. එතකොට අහනවා, කොහොමද මේක විසඳන්නේ කියලා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහරජතුමනි, මේ රජවාසල ඉන්න හැම දිනාටම මැටිගුලියක් දෙන්න. මැටිගුලියක් දීලා රජවාසල භාජනයක් තියලා හැම කෙනාම තමන්ට හම්බුණු මැටිගුලිය ගෙනල්ලා අර භාජනයට දාන්න.
යම් කෙනෙක් මේ මැණික අරගෙන දැන් වෙනවනේ දෙන්න විදිහක් නැහැනේ. අර මැටි කුඩියේ මේ ඇතුළට දාලා ඒක ගෙනත් තමයි. එතකොට ලේසියෙන්ම ගන්න පුළුවන්. රජතුමනි මේක පළවෙනි දවසේ බැරි වුණොත් දෙවෙනි දවසෙත් කරන්න. තුන්වෙනි දවසෙත් කරන්න. එහෙමත් බැරි වුණොත් අපි වෙන ක්‍රමයක් යොදමු කියලා ආනන්ද හාමුදුරන් වහන්සේට ආනන්ද හාමුදුරන් වහන්සේ කොසල් මහරජුරුවන්ට මේ උපාය ප්‍රකාශ කරලා ආපහු වඩිනවා. දවස් තුනකට පස්සේ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. හැබැයි කොසල් රජුරුවන්ට අර මැණික හම්බ වුණේ නැහැ. කොසල් රජුරුවෝ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ මැණික හම්බුනේ නැහැ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙනම් මහරජතුමනි වෙනත් උපායක් යොදවමු. මහරජතුමනි මේ රජවාසල උඩු මහල් තලයේ මේ වතුර පිරුණු කලයක් මේ ලොකු භාජනයක් තියන්න. ඒක නා ඒ භාජනය මේ වැහෙන් වහන්ට වටතිරා දින්ට. මේ රජවාසලේ ඉන්න හැම කෙනාටම කියන්න මේ හැම කෙනෙක්ම තමගේ උතුරු සඩුවත් අරගෙන මේ භාජනේ ළඟට ගිහිල්ලා ඒ භාජනෙන් අත් සෝදාගෙන හිටයි. කවුරු හරි හැබැයි මේ ඒ යන්න ඕනේ එක එක්කලා තනි තනිව. තනි තනිව ගිහිල්ලා අර මේ වහල තියෙන තැන භාජනෙන් මේ අත සෝදාගෙන ඉන්න. නේද? ඉතින් එහෙම කරන ඒවා තියෙනවනේ කාටවත් නොපෙනෙන්න. නේද? ඡන්ද එහෙම දාන කොටත් කොහොමද ඇතිනේ මතක් වෙනවා ඇතිනේ නේද? කාටවත් නොපෙනෙන්න එහෙම කරන්නේ. තනි තනියම තමයි යන්න ඕනේ. පිරිසක් යන්න බැහැ. ඉතින් මේ කරුණ ටික කියලා දීලා මේ ආකාරයෙන්ම රජුරුව කරනවා. මැණික හොරාගත්තු පුජ්‍යලයා කල්පනා කරනවා මැණික හොයන්ට ඉදිරිපත් වෙලා ඉන්නේ ධර්මම් කාණ්ඩාකාරික බහුශ්‍රත තැනින් අගතැන්පත් ලැබපු ආනන්ද හාමුදුරුව. ආනන්ද හාමුදුරුව මේක හොයන එක නතර කරන්නේ නැහැ. උන්වහන්සේ මේක හොයන නිසා මට බේරුමක් වෙන්නේ නැහැ. මම මේ වෙලාවේ හොරෙන්ම අර වතුර හැලියට මැණික දාන්න ඕන කියලා මේ අත සෝදන්න ගිහිල්ලා මොකද කරන්නේ? මැණික දානවා. රජවාසල ඉන්න සියලු දිනා මත සෝදනවා. දැන් එතකොට බය වෙන්න දෙයක් නැහැ. තනියම ගිහිල්ලා දාන්නේ තමන්ගේ උතුරු සළුවත් අරගෙන යනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැතුව ගෙනියන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකේ දාලා එන්නත් පුළුවන්. කවුරුත් තකින්නෙත් නැහැ, සැක හිතන්නෙත් නැහැ. මේ විදිහට මේම දාලා වයින් පස්සේ රජුරෝ වතුර ටික හැලලා බලනවා. මැණික හම්බ වෙනවා. මැණික හම්බුණයින් පස්සේ කවුරුත් සතුටට පත් වෙනවා. මොකද කවුරුත් අපහසුවට ලක්ුණේ නැහැ. වැඩියෙන් අපහසුවට ලක් වෙන්නේ නොගත්තු අයනේ. නැහැ කියන්න නැහැ කියන්ට එයාගෙන් වැඩියෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ රජවාසල ඉන්න අය බොහොම සතුටට පත් වුණා. අපි කිසිම කරදරයක් නැතුව මැණික හොයාගත්තයි කියලා. නොවර ඉන්න අය අතරටත් මේ ප්‍රවෘත්ති යනවා. ඒ ප්‍රවෘත්තිය හාමුදුරුවෝ අතරටත් යනවා. මේක ගියයින් පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමදාම සදේ සමේ ධම්සභා මණ්ඩපේට වැඩම අවතාරනවා. හාමුදුරන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම උපාසක උපාසිකාවන් ධර්ම ශ්‍රවණය කරන්න පැමිණලා ඉන්නවා. එම් බුදුරජාණන් වහන්සේ වඩින්ට පෙර ආතුව හාමුදුරන් වහන්සේලා මොනවා හරි ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. මෙදා මේ හාමුදුරන් වහන්සේලා කතා කරමින් සිටියේ ආනන්ද හාමුදුරුවෝ මේ උපායෙහි දක්ෂව මේ මැණික හොයලා දුන්න මේ කරුණ පිළිබඳ ආනන්ද හාමුදුරුවෝ කොච්චර ප්‍රඥාන්විත ක්‍රියාවලියක්ද සිද්ධ කළේ කියලා. මේ මෙහෙම කතා කර කර ඉන්න අතරතුර දැන් ඔන්න බුදුහාමුදුරන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වදිනවා. බුදුහාමුදුරන් වහන්සේ අර ධර්මාසනයේ තුල වැඩ ඉඳගෙන හාමුදුරන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මං එන්න පෙර ආතුව මොනවද කතා කරමින් හිටියේ? හාමුදුරන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ගැන අපි කතා කළේ. ආනන්ද හාමුදුරුවෝ කුසල් රජුරුවන්ගේ රාජමාලිකාවේ මේ නැති වුණ මැණික කිසිම කෙනෙකුට කරදරයක් නැතුව පීඩාවක් නැතුව වෙලා දුන්නා. ආනන්ද හාමුදුරුවන් ඉන්නවනේ උන්වහන්සේගේ උපායේ දක්ෂකම පිළිබඳවයි
අපි කතා කරමින් හිටියේ කියලා මේ හාමුදුරන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා, පණ්ඩිත අය, පයි දක්ෂ අය තිරිසන් සත්තුන්ගෙන් පවා නැති වුණ දේවල් අරගත්තයි කියලා. එතකොට හාමුදුරන් වහන්සේලා අහනවා, ස්වාමීන් වහන්ස එහෙම සිද්ධියක් ගැන අපි දන්නේ නැහැ, මොකද්ද ස්වාමීන් වහන්සේ සිද්ධිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් හාමුදුරන් වහන්සේලා. එම වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ජාතක කතාව. ඉතින් ඒ ජාතක කතාවේ නම තමයි මොකද්ද? මහා සාර ජාතකය. ඒකෝට ජාතක කතාව දේශනා කරන්න හේතු වුණේ මේ අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් අපි ජාතක කතාව පටන් ගන්නෙම යට ගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේනේ. ඒක තමයි බොහෝ ජාතක කතාවන් ආරම්භ වෙන විදිය. ඉතින් බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රාජ්‍ය කළා. ඒ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක්. මේ රාජ පරම්පරාවේ මේ රජුරෝ මේ රාජකම් කරන කාලෙදී අපේ බෝසතාණන් වහන්සේ මේ බරණැස් නුවර ඉපදිලා ධනවත් පවුලක ඉපදිලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන රජුරුවන්ගේ ඇමති කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මේම කාලය ගත කරන අතරතුරදී දවසක් රජුරුවෝ උයන් කෙළිය යනවා අන්තපුර ඒ බිසෝවරු සමගින්. එම ගියයින් පස්සේ රජුරුවෝ දකිනවා උයනේ තියෙන ලස්සන පොකුණ. පොකුණ දැකලා රජුරුවන්ට හිතෙනවා පොකුණේ නාමින් දිය ක්‍රීඩා කරන්න. එනිසා අර අන්තපුර බිසෝවරුන්ටත් ප්‍රකාශ කරනවා, ඔබලත් එන්ට මේ දිය කෙළිය නිරත වෙන්න කියලා. එහෙම ප්‍රකාශ කළයින් පස්සේ මේ රජුරුවොත් එක්කම අන්තපුර බිසෝවරු වතුරට බහිනවා. වතුරට බහින්න ඉස්සෙල්ලා දැන් රජුරුව එක්ක මේ උයනේ නරඹන්න යනකොට බිසෝවරුත් නිකම් යන්නේ නැහනේ. තමන්ට තියෙන මොදම ඇඳුම, මොදම පළඳනාවන් පළඳගෙන යන්නේ. අගබිසවත් යනවා. දැන් අගබිසවට තිබුණා මහාසාර පළඳනාව කියලා බොහෝම වටිනා පළඳනාවක්. මේකත් දාගෙන තමයි මේ බිසෝවරු ගියේ. ඉතින් බිසෝවරු ඔක්කොම තමන්ගේ පළඳනා ගලවලා තමන් සලුව කෝතලා දාසීට බාර දීලා යනවා. මේ අගබිසවත් අර මහාසාර පළඳනාව ඇතුළු පළඳනාවන් ගලවලා මේ අර දාසියකට බාර දීලා යනවා. දාසියත් පෙට්ටියක එක තියාගෙන ගහක් යට වෙලා ඉඳගෙන ඉන්නවා. දාසීතෙන් ටිකක් වෙලා ආයෙනකොට අර ගහ යටම නිදි හිරලා නිද යනවා. මේ උයනේ ඉන්නවා වඳුරෝ. එක වැදිරියේ දකිනවා අර අගබිසව මහාසාර පළඳනාව ගලවලා අර මේ ස්ත්‍රී අතට දීලා යනවා. ස්ත්‍රී තියෙන තැන බලනවා. මේ වැදිරියට කල්පනා වෙනවා මම මේ පළඳනාව අර ගන්න ඕනේ කියලා. වැදිරිය මොකද කරන්නේ? බලාගෙන ඉඳලා අර සේවිකාවට නිඳ ගිය අතරතුර පාට ගහින් බැහැලා මණින් ඇවිදilla අර පළඳනාවත් අරගෙන ගහට ගිහිල්ලා අතු අතර හැංගෙනවා. ටික වෙලාවකින් අර මේ කාන්තාව සේවිකාව ඇහැරිලා බලනවා මහාසාර පළඳනාව නැහැ. මෙයා දැන් කල්පනා කරනවා දැන් මම මොකද කරන්නේ? දැන් මමනේ අහුවෙන්නේ මේකට. දැන් මොකද කරන්නේ කියලා කල්පනා කළා. මෙයා බේරෙන්න මොකද කරන්නේ? කෑ ගහලා කියනවා මෙන්න මේ බිසවගේ මහාසාර පළඳනාව මේ හොරෙක් අරගෙන ගියා. කොට මේ කාන්තාව දැක්කෙත් නෑ කවුද ගත්තේ කියන්නේ. නමුත් දෙරෙන්න ඕන හිඳ කෑ ගහලා කිව්වා හොරි කරේ. රාජපුරුෂයන්ට මේක ඇහෙනවා. රාජපුරුෂයෝ රජුරුවන්ට දන්න. රජුරුව ප්‍රකාශ කරනවා මේ සියලු දිනාම පරීක්ෂා කරවන්න කියලා. ඉතින් අර රාජ සේවකයෝ නැත්තම් ඒ සේවකීන් හැම දිනාම පරීක්ෂා කරනවා. මේ වෙලාවේදී මේ කොසල් රටම දුර ප්‍රදේශයක බදු එකතු කරන පුච්චලේ මේ නගරයට එනවා. කුසල් රජු නෙමේ බරණැස්නුවරට බදු එකතු කරන පුච්චලියා පැමිණෙනවා. පැමිණිලා පැමිණනකොට මෙයාට දැන් දැනෙනවා, සාකච්ඡා වෙනවා, ඇහෙනවා
මේ මහාසාර පළඳනාව කියන පළඳනාවක් නැතිවිලා රජ බිසවගේ මේක හොයනවායි කියලා. එතකොට මෙයා බයටපත් වෙනවා. දැන් නගරේ පුරුදු කෙනෙකුත් නෙවෙයි. බයටපත් වෙලා මෙයා විවුලමින් දුවනවා. රාජපුරුෂය පරීක්ෂා කරනකොට දකින්නවා බයේ විවුලමින් යන මිනිස්සේ. මේගොල්ලෝ හිතනවා මේ මිනිහා තමයි මේක ගන්න ඇත්තේ. ඒක නිසා තමයි මෙහෙම බයෙන් යන්නේ. එහෙමනේ යම් තැනකට අපි සැකසහගතව යනවා නම් ආරක්ෂකයෝ දකින්නවනේ නේද? එහෙමනේ ගොඩාක් ආරක්ෂක වැඩපිළිවෙළවල යම් අකටයුත්තක් කරපු කෙනෙක් අල්ලගන්නේ. එනිසා මේ පිරිසත් හිතනවා මෙයා තමයි හොරා කියලා. හොරා කියලා මෙයා වල්ලාගෙන අහනවා මාසාර පළඳනාව ගත්තද කියලා. ඉතින් මෙයා කල්පනා කරනවා මාසාර පළඳනාව කියන්නේ ගහක අරටුවක්ද එහෙම නැත්නම් පුටුවක්ද ඇඳක්ද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් මේව දෙයක් ගත්තයි කියලා අහනකොට ගත්තේ නෑ කියලා කිව්වොත් මට තලලා පිළලා මෙතනම මාව විනාශ කළා තමයි. ඉඳා ගත්තයි කියන්න ඕනයි කියලා මෙයා මොකද කරන්නේ? අරගොල්ලන්ට කියනවා ගත්තා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාව අරගෙන යනවා රජුරුව ළඟට. රජුරුව අහනවා ඔබ ගත්තද කියලා. මේ පුජ්‍යලේ කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මහරජතුමනි මම මහසාර පළඳනාව ගත්තා. එතකොට අහනවා කෝ දැන් ඒක කියලා. එතකොට ප්‍රකාශ කරනවා මං මහසිටුතුමාට ඒක දුන්නයි කියලා. එද මහසිටුතුමාට දුන්නා රජතුමනි මං මහාසාර පළඳනාව ගැන මම මොකුත් දන්නේ නැහැ. නමුත් මහසිටුතුමා කිව්ව නිසායි මම මේ වැඩ කළේ. ඒක මං මහසිටුතුමාට බාර දුන්නා කියලා මෙයා බොරුවක් කියනවා. ඊට පස්සේ රජුරෝ සිටුතුමාට ඇදවනවා. සිටුතුමා කැඳවල සිටුතුමාගෙන් අහනවා මේ මිනිස්සයා ඔබට දුන්නයි කියලා මහාසාර පළඳනාව ඔබ ගත්තද කියලා. සිටුතුමා කල්පනා කරනවා මම ගත්තේ නැහැ. නමුත් දැන් ගත්තේ නැහැ කියලා කිව්වොත් ප්‍රශ්නයක්. ඒ නිසා සිටුතුමා ප්‍රකාශ කරනවා එහෙමයි මහරජතුමනි මම ගත්තා කියලා. එතකොට අහනවා කෝ දැන් මේක? දැන් කොහෙද කියලා අහනකොට මේ සිටුතුමා ප්‍රකාශ කරනවා මහරජතුමනි මම ඒක පුරෝහිත බමුණට දුන්නා කියලා. ඊට පස්සේ රජුරෝ මොකද කරන්නේ? පුරෝහිත බමුණව කැඳවනවා. පුරෝහිත බමුණව කැඳවලා පුරෝහිත බමුණගෙන් අහනවා මේ මහාසාර පළඳනාව ඔබට මිසිටුතුමා දුන්නා කියලා. කොහොද දැන් ඒක? ඔබ ගත්තද? මේ පුරෝහිත බමුණත් කල්පනා කරනවා දැන් මම නැහැ කිව්වොත් ප්‍රශ්නයක් කියලා. එනිසා මොකද කරන්නේ? මෙයා ප්‍රකාශ කරනවා එමයි මහරජතුමනි මට ඒක ලැබුණයි කියලා. එතකොට කෝ දැන් කියලා අහනකොට කියනවා මහරජතුමනි මං ඒක ගාන්ධාරයට දුන්නා. ගාන්ධාරය කියන්නේ සංගීත කටයුතු කරන අයනේ නේද? ගාන්ධාරයට දුන්නා. එතකොට රජුරුව මොකද කරන්නේ? ඊළඟට ගාන්ධාරයව කැඳවනවා. කැඳවලා ගාන්ධාරයගෙන් අහනවා ඔබට මේ මහාසාර පළඳනාව මේ පුරෝහිත බමුණ දුන්නයි කියනවා කොහෙන් කියලා. ගත්තද? ගත්තයි කියනවා. දැන් මෙයත් පුරුවක් කියනවා නොදුන්න දෙයක් ගත්තයි කියලා කියනවා. මොකද බේරෙන්න ඕන නිසා. ඊළඟට අන කොහෙන් ඒක කියලා. එතකොට ප්‍රකාශ කරනවා මේ නගරේ ඉන්න අහවල් නගර සෝබණීට දුන්නයි කියනවා. නේද? ඊට පස්සේ රජුරුව මොකද කරන්නේ? අර නගර සෝබිනිව මේ කැඳවනවා. කැඳවල යාගින් ආනවා මේ ගාන්ධාරය දුන්න මහාසාර පළඳනාව ඔබ ගත්තද? දැන් මෙයා කල්පනා කරනවා මේ ගාන්ධාරය මට එහෙම එකක් දුන්නේ නැහැ. මෙයා ප්‍රකාශ කරනවා නෑ මහරජතුමනි මට එහෙම එකක් හම්බුනේ නැහැ. මට එහෙම එකක් දුන්නේ නැහැ. මේ ගාන්ධාරය එහෙම එකක් මම දන්නේවත් නැහැ. එතකොට දැන් මේ කරුණ වෙනකොට ඉදා දවස දැන් ඇඳිරි වැටිලා රාත්‍රියේ වැදිලා රජුරු ප්‍රකාශ කරනවා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න සුදුසු වෙලාවට මෙතාව උයනේ ඉන්නේ. ඒ නිසා රජුරු ප්‍රකාශ කරනවා දැන් මෙතනින් පිට වෙන්න ඕනේ මේක හෙට අපි විසඳනවායි කියලා ඇමති වරුන්ට කතා කළා. මේ අර අය ආරක්ෂා කරන්න පාර කළා. මේ රජතුමා රජවාසලට යනවා.
ඉතින් මෙතන හිටපු ඇමතිතුමා මහ ඇමතිතුමා කල්පනා කරනවා මේක මේ නොවිය යුතු දෙයක්. මේක මෙහෙම වෙන්න විදියක් නෑ. මොකද මේ මේ මාගේ මේ පුච්චලයා පිට ප්‍රදේශයක ඉඳලා ආවේ. මේ රජවාසල මේ නගරේ ආරක්ෂා සංවිධානය බොහොම හොඳින් තියෙනවා. ඉතින් ඒ වගේම රජුරුව ඉන්න තැනට අපි දන්නවනේ රජ කෙනෙක් ලංකාවේම කැමැති හරි ජනාධිපති හරි එනකොට ඊට දවස් ගාණකට පෙර අතුව ඉඳලා පරීක්ෂා කරලා දැඩි ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මහරජුරුව එනකොට කොච්චර එහෙම දැඩි ආරක්ෂාවක් තියෙන්නද? එහෙම දැඩි ආරක්ෂාවක් තියද්දි මිනිහෙකුට මේක ගන්නත් බැහැ. මේ හැම දෙනාම කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි. එහෙමනම් මේක වෙනත් විදිහකට යන්න ඇති කියලා මේ ඇමතිතුමාට කල්පනා වෙනවා. ඇමතිතුමාගේ හින්දා රජු ළඟට ගිහිල්ලා කියනවා මහරජතුමනි මේ ප්‍රශ්නේ විසඳන්න අපට බාර දෙන්න. මේ ප්‍රශ්නේ අපි විසඳන්න මේ අගබිසවගේ මහාසාර පළඳනාව අපි හොයලා දෙන්නම් කියලා රජුට ප්‍රකාශ කරනවා. රජුරු කියනවා එහෙනම් ඔබ බාර අරගෙන මේ කටයුත්ත කරන්නයි. එහෙම මේ ප්‍රකාශ කළයින් පස්සේ මොකද කරන්නේ මේ ඇමතිතුමා තමගේ සේවකයින්ට නියෝග කරනවා අර පස් දෙනා එක තැනකට දාන්න. කවුද? අර දුර ප්‍රදේශයෙන් ආපු මිනිස්සයයි, ඊළඟට සිටුතුමයි, ඊළඟට පුරোহিত බමුණයි, ගාන්ධර්වයයි, ඊළඟට මේ මේ පස් දෙනා එක තැනකට දමන්න. ඒගොල්ලොන්ට නිදහසේ ඉන්න දෙන්න. හැබැයි හොඳට ආරක්ෂා සංවිධානයක් දාන්න. ඒ කරලා මේගොල්ලෝ මොනවද කතා වෙන්නේ කියලා හොරින් අහගෙන කියන්න. දැන් මේගොල්ලෝ රාත්‍රී වෙනකොට කවුරුත් නැහැ. නිසා මේ පස් දෙනා විතරයි ඉන්නේ. මේ පස් දෙනාගෙන් දැන් මේගොල්ලෝ කතාව පටන් ගන්න. මොකද කතාව පටන් ගන්නෙ? අර සිටුතුමා අර මිනිස්සයගෙන් අහනවා මේ මේ මිනිස්සය මම ඔබ කවදාවත් දැකලත් නැහැ. ඔබත් මාව දැකලත් නැහැ, අඳුරන්නෙත් නැහැ, කතා කරලත් නැහැ. ඇයි ඔබ කිව්වේ මම මේ මහාසාර පළඳනාව ගත්තේ? මම ඒ මහාසාර පළඳනාවක ඔබෙන් ගත්තෙත් නැහැ. ඇයි ඔබ එහෙම කිව්වේ කියලා. එතකොට මෙයා කියනවා මේ සිටුතුමනි මේක මම ගත්තේ නෑ කියලා කිව්වනම් ඇත්තටම මම ගත්තේ නෑ. මම ගත්තේ නෑ කියලා කිව්වනම් මගේ ජීවිතේ නැති කරනවා, ගහලා මාවට විනාශ කරනවා මාව අල්ලගත්තු විදිහට. ඒ නිසා මට බේරෙන්න ඕනේ. හින්දා අනිත් එක ඔබතුමා රජුරුවොත් එක්ක බොහොම කෙට්ටුවෙන් කටයුතු කරන්නේ. ඔබතුමාට රජුරුවොත් එක්ක මේක විසඳගන්න පුළුවන්. මං ඔබතුමාත් මිනිස්සේ. ඒ නිසා මම ඔබතුමාට දුන්නයි කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ මේ පන්දිලා විතරේ ඉන්නේ මේක ඇහෙනකොටම පුරোহিত බමුණ අහනවා මේ කාටද? සිටුතුමාගේ. සිටුතුමනි ඇයි ඔබතුමා කිව්වේ මම මට දුන්නයි කියලා? ඔබතුමා මට කවදාවත් එහෙම පළඳනාවක් දීලා නැහැ. ඇයි එහෙම දෙයක් කළේ? එහෙම අහනකොට මේ සිටුතුමා ප්‍රකාශ කරනවා ඔබයි මායි උකත්, ඔබයි මායි එකට ඇසුරු කරන්නේ. අපි දෙන්න එකතු වුණොත් මටත් නොලැබුණ එකක්නේ. මේ ප්‍රශ්නේ කොහොම හරි සාකච්ඡා කරලා විසඳුමකට එන්න පුළුවන්. මොකද පුරোহিত බමුණ මේ රටේ මහ සිටුතුමා කියන්නේ එකට නිතර වාසය කරන අය. නිසා මේක අපි දෙන්නට විසඳ ගන්න පුළුවන්. එනිසයි මං එහෙම කිව්වේ කියලා. එතකොටම ගාන්ධාරයා චෝදනා කරනවා කාටද? පුරোহিত බමුණට. බමුණතුමනි ඇයි ඔබතුමා මන් නොගත්තු දෙයක් මට ගත්තයි කියලා කිව්වේ? මම ගත්තයි කියලා කිව්වේ, මට දුන්නයි කියලා කිව්වේ ඇයි? මේව අහනකොට මේ පුරোহিত බමුණ ප්‍රකාශ කරනවා දැන් අපි හිරේට නියම වෙන අපි නොගත්තු දෙයක්නේ අරගෙන තියෙන්නේ, ගතයි කියලා කියලා තියෙන්නේ. ඒ නිසා හිරේට ගියයින් පස්සේ මේ හිරේ නොසතුටින් ඉන්න බෑ. ගන්ධර්වෙක් ඉන්නවා නම් සිද්ධාවක්වත් අහලා සතුටින් ඉන්න පුළුවන්.
ඒ නිසා මේ ඉරේදි සතුටින් ඉන්න ඕන නිසා මේ ප්‍රශ්නේ උඩ විසඳන්න පුළුවන් දුකෙන් ඉන්න නැතුව ඉන්නකොට. ඒ නිසා මම කිව්වා මේ මහා සාරපලදනාව ඔබට දුන්නයි. එතකොට අර මේ කාන්තාව නේද, කාන්තාව නගර සෝබණී ආනවා ගාන්ධර්වයාට, කාන්තාවේ ඔබ කවදාවත් මල්ලකට ඇවිදilla නැහැ, මමත් කවදාවත් ඔබ ළඟට ඇවිදilla නැහැ, අපි දෙන්න කවදාවත් එහෙම ඇසුරක් පවත්තලක් නැහැ. එහෙම නැති වුණ මට ඇයි මේ මහා සාරපන්දනාව දුන්නයි කියලා කිව්වේ, ඇයි මම ඒක ගත්තයි කියලා කිව්වේ. එහෙම අහනකොට මේ ගාන්ධර්වයා කියනවා දැන් අපි කට්ටියම හිරේට නියමයි. එතකොට අපට මේ හිරේදී එක පවුලක් වාගේ බොහොම සතුටින් ගත කරන්න පුළුවන්. ඒක නිසා ඒ නිසා මම එහෙම ප්‍රකාශ කළා කියලා කියනවා. දැන් මේ සාකච්ඡාව මෙහෙම ගියයි පස්සේ අර මේ ඇමතිතුමා යොදවපු චරපුරුෂයෝ මේක අහගෙන ගිහිල්ලා ඇමතිතුමාට ප්‍රකාශ කරනවා මේ සිද්ධිය. ඇමතිතුමා තේරුම් ගන්නවා මේ කෙනෙක්වත් බොරු නෙමෙයි, මේ අය නිර්දෝෂී අය, මේ අය බේරෙන්න ක්‍රමයක් විතරයි කියලා තියෙන්නේ. එහෙනම් මහා සාර පළඳනාවට මොකද වුනේ? උයනට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න විදිහක් නැහැ. වෙන්නේ දැඩි ආරක්ෂාවක් තියෙනවා. දැන් පිටට යන්න විදිහක් නැහැ. පිටත කෙනෙක් ඇතුළට එන්න විදිහක් නැහැ. ඇතුළත කෙනෙක්ට පිටට යන්න විදිහක් නැහැ. ඒ නිසා මේ එක බොහොම හොඳින් ආරක්ෂා සහිත තැනක්. කවුරුත් මේක ගන්න විදිහක් නැහැ. මිනිස්සුන්ට ගන්න විදිහක් නැහැ. පලා යන්න විදිහක් නැහැ. මේක ගන්න ඇත්තේ ඒකාන්තයෙන්ම මේ උයන නිවාසය කරන අර වැදිරියක් තමයි කියලා හිතනවා. නේද? එහෙම හිතලා මේ රජුරවන්ට මේ ප්‍රකාශ කරන රජුරවනේ මේ ප්‍රශ්නේ අපි දැන් ළඟදීම විසඳලා දෙනවා කියලා. මොකද කරන්නේ? මෙයා අර වගේ පළඳනා හදලා. මේකදී පළඳනාවන් මුතු වලින් හදලා මේ හදලා අර වැදිරියෝ අල්ලලා හැම වැදිරියගින්ම බෙල්ලේයි කකුල්ලොලයි අත්තුලයි අරව බඳිනවා. දැන් අර සොරාගත්තු වැදිරිය අරක ගස්බිනේක හංගලා පැලඳගෙන ඉන්නේ. අනිත් වැදිරියෝ දැක්කොත් ප්‍රශ්නයක් මතුවෙනවානේ, ප්‍රකණ්ඩිනවානේ. ඒ නිසා මෙයා ඒක හංගලා හරියට රකිනවා ඒක. දැන් අනිත් වැදිරිය ඔක්කොම අල්ලගෙන මේ පළඳනා බැන්දා. අර වැදිරිය විතරක් ගියේ නෑ. මොකද අර ගහට වෙලා ඒක රකිනවා. ඊට පස්සේ අරගොල්ල පළඳනා බැඳගෙන ඇවිදිලා එක එක තැන හැසිරෙනවා. අර වැදිරි ළඟටත් ඇවිදilla කියනවා ඔයාට මොකුත්ම නැහැනේ, අපි පළඳලා තියෙන්නේ කටි ඇවිදilla. එහෙම කියනකොට අර වැදිරියට තරහා ගිහලා වැදිරිය කියන්නේ මටත් තියෙනවා කියලා අර ගස්පිනිය හංගලා තිබුණ පළඳනාව පළඳගෙන හිටවයි. ඇවිදilla අර කට්ටිය අතරින් දැන් කියනවා මගේ එක තමයි උසස්ම එක කියලා අරහය අතර පූජාරුවට ඉන්නවා. දැන් මේ වෙනකොට අර ඇමතිතුමා පිරිසක් යොදවලා තියෙනවා කවුරු හරි වැදිරියෙක් අතේ මේ මහාසාර පළඳනාව දැක්කොත් ඉක්මනින් අල්ලගන්න වැදිරිය. අල්ලගෙන ප්‍රසාර මහාසාර පළඳනාව ගන්න කියලා මේගොල්ලන්ට උපදෙස් දෙනවා. මොකද දැන් ඇමතිතුමානේ අර වැදිරියන්ටත් පළඳනා පළඳෙව්වේ. ඉතින් දැන් මේ අය බලාගෙන ඉන්නකොට දකිනවා මේ එක වැදිරියෙක් ළඟ අර මහාසාර පළඳනාව තියෙනවා. ඒ මහාසාර පළඳනාව තියෙනවා දැක්කයින් පස්සේ මොකද කරන්නේ? මේ අය අර වැදිරිය අල්ලගෙන බය ගන්නලා මේ පළඳනාව අරගන්නවා. ඉතින් ඇමතිතුමා මොකද කරන්නේ? මේ පළඳනාව රජුරුව ළඟට ගිහිල්ලා දෙනවා. රජතුමනි මෙන්න මේ පළඳනාව. එම් පළඳනාව ගිහින් දුන්නයින් පස්සේ රජුරුව බොහොම සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා අනෝ මේ ඇමතිතුමනි කොහොමද මේක හොයාගත්තේ? ඔබතුමාට ඔබතුමා මේක හොයාගත්තු විදිහ කොහොමද කියලා. එතකොට ඇමතිතුමා අර සියලු ප්‍රවෘත්ති ටික ප්‍රකාශ කරනවා. රාය නිර්දෝෂී අය හැටියට විස්තර කළා. මේක ඉතින් ලොකු නුවණක් තියෙන්න ඕනේ. ඒ විදිහට කල්පනා කළා මේක වැදිරිය අතට ගියා කියලා හිතන්න. නේද? එහෙම හිතලා තමයි මේ 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 උපකල්පනයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක ඒක හරියන්ටත් ඕනේ. නේද? වැරදුනා නම් මේක කරගන්න බැරි වෙනවා. ඉතින්
මෙහෙම හොඳින් කල්පනා කරලා කටයුතු කරපු නිසා මේ කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් වුණා කියන බව රජ්ජුරුවන්ට තේරුම් යනවා. ඒ රජ්ජුරුවෝ මෙයාට බොහෝම ප්‍රශංසා කරනවා, බොහෝ ධනය දෙනවා. ධනය දීලා එයාව ප්‍රශංසා කරන්නට මේ කරපු ගාථාව තමයි අපි අර මුලින් ප්‍රකාශ කරන්න යෙදුනේ. ඒ ගාථාවේදී මේ රජ්ජුරුව, මේ රජ්ජුරුව කියන්නේ කාටද මේ ගාථාව? ඇමතිතුමාට ප්‍රශංසා කරන්න. ඇමතිතුමාට ප්‍රශංසා කරන්න කියනවා යුද්ධයක් පැමිණුණු කාලේදී. සූර වීර අයමයි ඕන වෙන්නේ. දක්ෂ ශක්තිමත් පුජ්‍යලිය ඕන වෙන යුද්ධයක් තියෙනකොට. නේද? එහෙම අය ඒ අවස්ථාවට බොහොම සුදුසු වෙනවා. ඒ වගේම මන්ත්‍රීවරු අතර, ඇමතිවරු අතර යම් දෙයක් සාකච්ඡා කරනකොට නේද, සත්‍යවාදී අයම, සත්‍ය වචන ප්‍රකාශ කරන අයමයි ප්‍රයෝජනවත් වෙන්නේ නේද? රජුරුවන්ගේ ඇමතිවරු එකතු වෙලා රටක් පාලනය කරන්නේ. ඒ සාකච්ඡා කරනකොට පොරු කියලා රජුරුව රවටන අය ඉන්නවා නම් ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. එහෙමනම් සත්‍ය ප්‍රකාශ කරන අයමයි ඒ වගේ අවස්ථාවකදී ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඊළඟට ප්‍රකාශ කරනවා මේ රජ්ජුරුවෝ මේ ගාථාවේදී මිහිරි ආහාරයක් ලැබුණාම කවුද මතක් වෙන්නේ අපට? නේද? මිහිරි ආහාරයක් ලැබුණාම අපේ ආදරවන්තයව මතක් වෙනවා. නේද? එහෙමනේ අම්මලා තාත්තලා එහෙම මොනවා හරි දරුවන්ටනේ වැඩිම කැමති. නේද? එහෙම ආහාර දෙයක් ලැබුණාම චුට්ටක් හරි හංගගෙන ඇවිදilla දරුවන්ට දෙනවා. නැත්නම් කැමති අය එහෙම මේ ප්‍රියමනාපය ඒ වගේ ප්‍රිය පුජ්‍යලය මතක් කරගෙන එයාට දෙනවා. ඉතින් මෙහෙරි ආහාරයක් ලැබුණාම ප්‍රයෝජනවත් වෙන්නේ මතක් වෙන්නේ අර විදිය අය. ඊළඟට මේ රජුරුව මේ ප්‍රකාශ කරනවා යම් ප්‍රශ්නයක් මත උදාහම විසඳ ගන්න ඕනේ ධර්ම කාරණයක් මත පැලම එළඹුණාම විසදාගත යුතු දෙයක් ආපුවාම පණ්ඩිතයෝමයි ප්‍රයෝජනවත් වෙන්නේ කියලා මේ ඇමතිතුමාට ප්‍රශංසා කරනවා. ඉතින් ඇමතිතුමාට ප්‍රශංසා කරනවා. එතකොට රජුරුව ප්‍රකාශ කරන්නේ මේ රජුරුවනේ මේ ගාථාව ප්‍රකාශ කරන්නේ. රජුරුව ප්‍රකාශ කරන්නේ එතකොට මේ යම් අවස්ථාවකදී යුද්ධයක් ඇති වුණොත් සූරවීර පුජ්‍යලයෝ අවශ්‍යතාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඇමතිවරු අතර සාකච්ඡාවක් ඇති වෙනකොට සත්‍ය ප්‍රකාශ කරන අයම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මිහිරි ආහාරයක් ලැබුණාම ප්‍රයෝජනවත් මේ මතක් වෙන්නේ තමන්ගේ ආදරවන්ත නැත්නම් හිතවන්ත ප්‍රියමනාපය. නේද? ඊළඟට ධර්ම ප්‍රශ්නයක් මත වුණා මොකක් හරි ප්‍රශ්නයක් පැනනකුණාම ඕන වෙන්නේ කවුද? පණ්ඩිතය. මේ කරුණ ප්‍රකාශ කරනවා. මේ කරුණ ප්‍රකාශ කළා අර මේ මේ ඇමතිතුමාට බොහෝ ධනිය දෙනවා. මේ රජුරුවන්ගේ මහාසාර පළඳනාව වෙලා දුන්න නිසා මෙයා බොහොම කල්පනාකාරීවම මේ කටයුත්ත සිද්ධ කරන්නට යෙදුණා. සිහිනුවණ ඇතුව වාසය කළා. නේද? ඉතින් උපායි දක්ෂ වුණාම මේ කටයුතු ටික කරගැනීමේ අවස්ථාව ලැබුණා. ඉතින් මේ ජාතක කතාව මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ඒ මේ රජතුමා හැටියට කටයුතු කළේ ආනන්ද හැඳුනන වහන්සේ. එදා ඇමතිතුමා හැටියට මේ ප්‍රශ්නේ විසඳුවේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ මම්මයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඊට පෙර ආතුව බුදුහාඳුරන් වහන්සේ හාමුදුරන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනවා. හාමුදුරන් වහන්සේලා මේ ජාතක කතාව ශ්‍රවණය කරලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ උන්වහන්සේලා ධර්ම අවබෝධය ලබනවා. බොහෝ පිරිසක් මේ සසර දුකින් අත මිදී ලබන උතුම් මෝ නිවනින් සැනසීම සාක්ෂාත් කරනවා. ඉතින් මේක තමයි මහා සාර ජාතකය කියලා හඳුන්වන්නේ. ඒ අද අපි 92
දෙවෙනි ජාතක කතාව දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි අත්පත් කරගත්තු මේ උදාර කුසල ශක්තියින් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් එවගේ මේ අත්දේවා, එවගේම දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ භයංකාර සසර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා.